السلام عليكم ورحمة الله وبركاته إن الحمد لله نحمده ونستعينه ونستغفره ونعوذ بالله من شرور أنفسنا ومن سيئات أعمالنا من يهده الله فلا مضل له ومن يضلل فلا هادي له وأشهد أن لا إله إلا الله وحده لا شريك له وأشهد أن محمدا عبده ورسوله أما بعد ملوشت عليه مموا పరిపాలనే కరుణావు సర్వబలధారి సర్వ ఉత్తరీతర పవిత్ర ఏకమ దివ్యాన్వన విశ్వాధిపతి అల్లాహు రబ్బుల్ ఆలమీన్ సీలు ప్రశంసా హిమివ రహ్మతుల్ లిల్ ఆలమీన్ నంబు మిహిపిట సురతుర ఆలోకే ప్రతిమూర్తివన అపన వినాయక ముహమ్మద్ నబీ సల్లల్లాహు అలైహి వసల్లం తుమానంత ఇతుమానంగ సబాలిసిన్ అనుగమనే కర్ణ సీలుమ ముస్లిం జనతావట అల్లాగే కరుణావహ దయావ పహలవివ మాహితవత్ సహోదర సహోదరిని ఉపసమట సామ్య ఉదావివ పుణ్య ఊ రమలాన్ మాసే ఇస్లాం దహమే సువిశేష కావ్యాన్న మాత్వకా వేటతే ఇస్లాం దహమ విశ్వ దహమ పసే మానవ సంహతియట లబాదీ తిబెన్నావు అతిశయమ వెదగత్ కొట సెలకీయుతు హిమికం పిలిబందవ అపి సాకచ్చా కరని సిట్నవ ఎహిది మెతెక్ దురట దిమాపియంట ఇటు కొలయుతూ యుతుకం పిలిబందవ ఇవగేమ యుగ దివియే స్వామి పురుషయ భార్యావట భార్యావ స్వామి పురుషయాట ఇటు కొలయుతూ యుతుకం పిలిబందవ ఇవగేమ జ్ఞాతి సమదకం సంబంధి ఇస్లాం ధర్మ పవసాతి బెన్నావు సియలుమ కరుణు అపి సాకచ్చా కల ఏ అనువ అద దిన మానవయ అతర మినిసా ఇటుకలయుతు యుతుకం సంబంధే ఇస్లాం పవసాతిబెన ఈ యుతుకం వలి తవత్ వెదదత్ యుతుకమక్ వసేన్ సెలకిన దయక్ తమై అసల్ వసియాట అపవిసించి దుకలయుతు యుతుకం అసల్ వసియా కిన మాతృకావ కాట నొవెలక్వియ హకి మాతృకావ సేన పుద్గలే కుటమ అసల్ వసియక్ సిట్నవ జాతి ఆగం వేదేన్ తురవ తరాతిరం నొబల సిర్ మట్టం వల అసల్ వసియాన్ సేన కిన కుటమ తిబీమ అపి దకినవ එම අසල් වැසියා සමග නිතර දෙවේලේ අපිට ගනුදෙනු කරන්නට සිද්ධ වෙනවා. ඒ අසල් වැසියා සමග ඇසුරු කරන්නට සිද්ධ වෙනවා. එම නිසා ඉස්ලාම් ධර්ම මානව දයාවෙන් පිරි ධර්මයක් වශයෙන් තමන් අසලම සිටන අසල් වැසියා සමග කටයුතු කළ යුතු ආකාරය පිළිබඳව විග්‍රහාත්මකව පැහැදිලි කර තිබීම මේ විශ්ව ධර්මයක් බවට මෙම ධර්මයේ සුවිශේෂතාවයක් වශයෙන් අපි සලකනවා. මිනිසාට නිතර දෙවේලේ අසල් වැසියාව මුණ ගැසෙන නිසා అసల్ వెసియా సమగమ తమ జీవిత కాలే వెడి హరియక్మ గతకరణట సిద్ధవెన నిసా అసల్ వెసియా సమగ యహపత్ లేసి అపగే సమదకం పవత్వాగత యుతే యం హేకి అపట కోటి ప్రకోటి గణనక్ సప సంపత్ తిబున ముదల్ దనే వస్తువ తిబున అపగే అసల్ వెసియా అపట కరదర కార్య అసల్ వెసియక్ కునాన ఓ విసిన్ అపట అయహపతక్ నితర దేవేలే సిద్ధవెనవన హోత్ సమగ అపట అమనాపకం అతి ఉనానం අපගේ සැප සම්පත් වලින් අපට කිසිදු ප්‍රයෝජනයක් නැහැ. කතරම් සැප සම්පත් තිබුණත් නිදහසේ සැනසෙල්ලේ නිදා ගන්නටවත් අපට හැකියාවක් ලැබෙන්නේ නැහැ. අපේ දරුවන් සෙල්ලම් කරන අවස්ථාවේදී එසේ නැත්නම් අපේ නිවසේ පැවැත්වෙන යම් කිසි විශේෂ අවස්ථාවකදී ඒ සියලුම අවස්ථාවලදී අසල් වැසියාට ඒ බාධාවක් යයි සලකමින් ඒ අසල් වැසියා නිතර දෙවේලේ අපට කරදර කරන්නටත් අපට විරුද්ධව කටයුතු කරන්නටත් ඉදිරිපත් වන්නට පුළුවන් එතුමින් අපගේ සියලුම නිදහස සැනසෙල්ල නැතිවන්නට ඉඩ ප්‍රස්ථා තිබෙන නිසා ඉස්ලාම් ධර්ම අසල් වැසියා සමග සුබවාදීව යහපත් ලෙසින් කටයුතු කරන්නට අවශ්‍ය කරන මඟ පෙන්වීම් ලබා දී තිබෙනවා. මේයි ඉස්ලාම් ධර්මයේ සුවිශේෂතාවය. ආධ්‍යාත්මික මඟ පෙන්වීම පමණක් මුස්ලිම් ජනතාවට ලබා නොදී මුස්ලිම් වරු මිනිස්යන් වශයෙන් සමාජය තුල සිටිනා වූ අනෙකුත් මිනිස්යන් සමග පවත්වා ගත යුතු අන්තර් සම්බන්ධතාවයන් එකිනෙක වෙන වෙනම පැහැදිලිව විග්‍රහ කර තිබීම ඉස්ලාම් ධර්මයේ සුවිශේෂතාවයක් වශයෙන් අපි සලකනවා. ඔබ දන්නවා ඉස්ලාම් ධර්ම කියන්නේ මෙලොවේ ජීවත් වන මිනිසාට උපතේ සිට විපත දක්වා ඔහුගේ සියලු අධියරවලදී ඔහුට මඟ පෙන්වමින් ඔහුව ප්‍රසස්ත ජීවිතයක් ගත කරවීමට ජීවන සැලැස්මක් වශයෙන් ඉදිරිපත් වී තිබෙන ධර්මයි. ඒ පිළිබඳව අල්ලාහු තාලා ශුද්ධ වූ කුර්ආනයේ සඳහන් කරනකොට වරලීතු ලකුමුල් ඉස්ලාම දීන ඉස්ලාම් ධර්ම සම්පූර්ණ ජීවන සරස්මක් වශයෙන් මම සතුටින් පිළිගත්ත කියලා අල්ලාහු තාලා මෙම ධර්මයට අනන්‍යතාවයක් මෙම ධර්මයට වළංගු භාවයක් ලබා දී තිබෙනවා.
එම නිසා තමයි මානවයාට අවශ්‍ය කරන සියලු මඟ පෙන්වීම මෙම ධර්ම තුල පිරී ඉතිරී තිබෙන්නේ. ਸਰව බලධාරී දෙවියන් ශුද්ධ වූ කුර්ආනයේ පවසන කොට ලියුන්දිර මන් කාන හයයන් මෙම ධර්ම අපි පණවා තිබෙන්නේ ජීවතුන් අතර සිටින ජනතාවට අවවාදානුශාසනාවන් ලබා දීම සඳහා. මරණින් මතු ජීවිතයේදී අපි ජයග්‍රහණයක් ලබාගත යුතුයි. ඒ සඳහා අපි කැපවීම සිද්ධ කළ යුතුයි. ඒ සඳහා වත්පිළිවෙත් පුද පූජා නමදුම් නමස්කාර සියල්ලක්ම අපි පවත්වා ගත යුතුයි. නමුත් ජීවතුන් අතර සිටින මිනිසාට අවශ්‍ය කරන අවවාදානුශාසනාවන් ලබා දෙමින් මෙලොව ජීවිතයක් ප්‍රසස්ත ජීවිතයක් බවට පරිවර්තනය කිරීම තමයි ඉස්ලාම් වල මූලික අරමුණ වශයෙන් තිබෙනවා කියන කාරණාව මෙම වැකිය තුළින් අප වටහා ගන්නවා. මෙම වැකිය ශුද්ධ වූ කුර්ආනයේ සූරතු යාසීන් 36 වන පරිච්ඡේදයේ 70 වන වැකිය වශයෙන් සඳහන් වී තිබෙනවා. එම නිසා අසල් වැසියා සම්බන්ධයෙන් අපි කටයුතු කළ යුතු ආකාරය අපි දැනගත යුතුයි. ඔවුන් සමග අපි සුභවාදීව කටයුතු කළ යුතුයි. එතුලින් මෙම ලෝකේ ජීවිතය අපි සතුටුදායක ශාන්තිභාවයකින් යුක්ත සැනසුමක් ලබන ජීවිතයක් බවට පත් කරගෙන මෙලොව හා පරලොව අපි ජයග්‍රහණය ලබා ගත යුතුයි කියන එක තමයි ඉස්ලාම් වල අරමුණ වශයෙන් පිළිටා තිබෙන්නේ. ඉස්ලාම් අසල් වැසියාට අපි ප්‍රේම කළ යුතු ආකාරය පිළිබඳව පවසා තිබෙන තරම මොකද්ද කියලා බලන්න. නබි නායක සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමන් පවසන සහීහුල් බුහාරි වල 1454 වන අංකය යටතේ වාර්තා වී තිබෙන හදීසයක සඳහන් කරනවා වමන් කාන යුමිනු බිල්ලාහි වල් යෞමිල් ආඛිර් යම් කිසි පුද්ගලයෙක් අල්ලාහ ගැන සහ පරලොව ගැන විශ්වාස කරනවා නම් ෆල් යුක්රි ජාරහු ඕසිය අසල් වැසියා සමග ගෞරවණීයව කටයුතු කරත්වා යන පවසන. අල්ලාහ පරලොව විශ්වාස කිරීම ඉස්ලාම් වල මූලික අංගයක්. ඉස්ලාම් වල මූලික විශ්වාසය. ඉස්ලාම් වල ඒ මූලික විශ්වාසය කවරෙකුගේ සිත තුල පතිත වී තිබෙන්නේද එම පුද්ගලයා තම අසල් වැසියා සමග ගෞරවයෙන් කටයුතු කරන්නේ. ඔබ මුස්ලිම් වරයෙක් වශයෙන් ජීවත් වෙමින් අසල් වැසියාව ඔබ අවතක්සේරු කරා නම් අසල් වැසියාව ඔබ රුසැලකිල්ලට ගත්තා ඔබ අසල් වැසියාව ඔබ සැලකුවේ නැත්තා අසල් වැසියාව ඔබ කිසිදු අයුරකින් ඔහුත් සමග සම්බන්ධතාවයක් පවත්වගත්තේ නැත්නම් ඔබේ පරලොව විශ්වාසයේ පිළිබඳව යම් අඩුපාඩුවක් තිබෙනවා. අල්ලා ගැන ඔබ තබා තිබෙන විශ්වාසයේ යම් අඩුපාඩුවක් තිබෙනවා. ඉස්ලාම් අසල් වැසියාට ප්‍රේම කිරීම අසල් වැසියා සමග ගෞරවයෙන් කටයුතු කිරීම පරලොව විශ්වාස කිරීම යන මූලික ඉස්ලාමීය විශ්වාසයන් සමග සම්බන්ධ කිරීම තුළින් කෙතරම් දුරට මානව දයාවට ඉස්ලාම් ධර්ම මුල්තැන ලබා දී තිබෙනවාද කියලා මදක් කල්පනා කරලා බලන්න. තවත් තැනක නබි නායක සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් පවසනවා මෙම හදීසේ සහී මුස්ලිම් වල 65 වන අංකයට තේ වාර්තා වී තිබෙනවා. වල්ලදී නෆ්සී බියදිහි මාගේ ජීවේ කවරෙකු වසමේ තිබෙන්නේද එම අල්ලා මත දිවුරා පවසමි ලා යුමිනු අබ්දුන් හත්තා යුහිබ්බු ලිජාරිහි. එක් පුද්ගලෙක් එක් වහලෙක් අල්ලාහ විශ්වාස කර පුද්ගලෙක් බවට පත්වන්නේ නැහැ ඔහු තම අසල් වැසියා සමග ඔහු ප්‍රේමයෙන් යුතුව කටයුතු කළේ නැත්නම් යනුවෙන් නබි නායක සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් පවසනවා. අසල් වැසියාට ප්‍රේම කිරීම නබි නායක සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් ඍජුවම දේව විශ්වාසය සමග සම්බන්ධ කර තිබෙනවා. එම හදීසයේම ඊළඟ කොටසේ පවසනවා ලියාඛීහි මා යුහිබ්බු ලිනෆ්සිහි තමන්ට අවශ්‍ය කරන දේ තමන්ට ප්‍රිය කරන දේ තම අසල් වැසියාට ප්‍රිය කරවන තුරු එක් පුද්ගලයෙකු දෙවියන් විශ්වාස කළ පුද්ගලයෙක් බවට පත්වන්නේ නැහැ කියලා. එසේනම් මදක් කල්පනා කරලා බලන්න අසල් වැසියාව ප්‍රේම කිරීම කියන්නේ මම ඔහු සමග උදෙක්ම ප්‍රේම කරනවාය කියලා මගේ කටින් පවසන එක නෙමෙයි. මම ඔහුට යහපත සිදු කරන්නට ඕන. මම ඔහුව ප්‍රේම කිරීම තුළින් මම කැමති වන දේ මගේ අසල් වැසියාට මම තිළිණ කරන්නට ඕන. මම ප්‍රිය කරන දේ මගේ අසල් වැසියාට මම දන් දෙන්නට ඕන. මගේ අසල් වැසියාගේ අවශ්‍යතාවයන් ඌමනාවෙන් අඳුනාගෙන මා කටයුතු කරන්නට ඕන. මම අසල් වැසියාට කරදරයක් නොවී ජීවත් වීම ඉස්ලාම් වල වැදගත් කොට සලකනවා. එතනින් පමණක් සීමා නොවී ඊටත් එහයින් අපි ගමන් කළ යුතුයි. ඊටත් එහයින් ගොස් ඊටත් ඔබෙන් අපි ගමන් කරලා අසල් වැසියාට අප විසින් සිදු කළ හැකි යහපත මොකක්ද කියලා අපි කල්පනා කරන්නට ඕන කියලා ඉස්ලාම් ධර්ම පවසනවා. එම යහපත සිදු කිරීම පිළිබඳව නබි නායක සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් අවධාරණය කරලා තියෙන සැටි බලන්න. සහීහුල් බුඛාරි වල 5555 වන අංකයකදී වාර්තා වී තිබෙන හදීසයක නබි නායක තුමාණන් පවසනවා ජිබ්‍රීල් අලයිහිස් සලාම් තුමාණන් ඇවිල්ලා ශුද්ධ ආත්මයාණන් සුර දූතවරුන්ගේ නායක ජිබ්‍රීල් අලයිහිස් සලාම් තුමාණන් පැමිණ නබි නායක තුමාණන්ට දේව පණිවිඩ වහී පණිවිඩ පහළ කරමින් සිටින අවස්ථාවලදී
சாமு விட்டக்கும் அசல் பெசியா பிலிபந்தவர் உணர்ந்து கரவா திபினவா அசல் பெசியாட்ட யகப்பட்ட சிந்து கிரிம பிலிபந்தவர் அவதாரணைய கர திபினவா இப்பிலிபந்தவர் நபிநாயகத்துமாரின் பிரவசனம் போட்டு மாசால யூசினி ஜிபிரிலு பில் ஜாரி மட்ட ஜிபிரில் அலைஸ்லாம் துமான அசல் வெசியான்ட மம உவட்டன் கிரிம பிலிபந்தவர் அசல் வெசியாட்ட யகப்பட்ட பெத்தீம பிலிபந்தவர் மட்ட பவசா திபின காரணாவ கெத்தரம் துரட்ட பவசா திபினவாதயா ஹத்தா லனந்து அன்னஹு சயுவர்ரிசுஹு மம சித்தன தரம் கெத்தரம் துரட்டது மாகே அசல் வெசியாட்ட மாகே கணதேப்பலின் தேப்பல உரிமையாக லபா தீமட்ட சித்தவே விதக்கியா மா சித்தன தரமட்ட அசல் வெசியா பிலிபந்துவ மட்ட உணந்து கரவா திபினவா அவதாரணே கரவா திபினவாய் கீழ நபிநாயக சல்லல்லாஹு அலைஹி வஸல்லம் துமாரன் பவசனவா சாமானியன் தேப்பல உரிமை கியன்னே දේපලක හිමිකරු මරණයට පත් වුණාට පස්සේ ඔහුගේ දේපල උරුමකරුවන් අතර බෙදී යා යුතු දෙයක්. දේපල උරුමයට ඒ මරණයට පත් වූ පුද්ගලයාගේ දුවදරුවන්, භාර්යාව, දෙමාපියන් යන ආදී ඥාතීන් පමණයි අදාළ වන්නේ. එවැනි ඥාතීන් වල යම් යම් අඩුපාඩුවක් ඇතිවන අවස්ථාවකදී තමයි දෙවන වටේට ඊට එහෙන් තියෙන ඥාතීන් වලට දේපල බෙදීමක් සිද්ධ වන්නේ. එතරම් දුරට ඉස්ලාම් කිට්ටු ඥාතීන්ට දේපල බෙදීම පිළිබඳව අවධාරණය කර තිබෙනවා. මෙතරදී නබිනායක සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් යම් කිසි ආකාරයක එතුමාණන්ට සැකයක් පහළ වෙනවා. මේ කියන ආකාරයේ බලනකොට දේපලවල උරුමකරුවන් වශයෙන් දුවා දරුවන් දෙමාපියන් භාර්යාවන් වෙන තැනට අසල්වැසියන් ඇවිල්ලා හිඳගනීවිද කියලා සිතන තරමට අසල්වැසියා පිළිබඳව ජිබ්‍රීල් අලයිහිස්සලාම් තුමා අවධාරණය කර තිබෙනවා කියලා නබිනායක සුමාණන් පවසනවා. එතරම් දුරට ඉස්ලාම් පවසනවා. මෙසේ පවසන්නට හේතුව කුමක්ද? අතලදී සර්වබලධාරී දෙවියන් දෙවියන්ව විශ්වාස කරන්නට නම් අසල්වැසියාව ගෞරවයෙන් සලකන්නට ඕන කියලා සර්වබලධාරී දෙවියන් අතනදී අපේක්ෂා කරනවා නම් මෙතනදී නබිනායක සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් දේව විශ්වාසය ඔබ නිසි පරිදි ක්‍රියාත්මක කරන්නට නම් ඔබ පරලොව ගැන විශ්වාස කර තිබෙනවා නම් අසල්වැසියාට දේපලෙන් කොටසක් දෙන්නට වේද යන තරමට ජිබ්‍රීල් අලයිහිස්සලාම් තුමාණන් අවධාරණය කරයි කියලා පවසනවා නම් මුකටද මෙවැනි දේවල් පවසන්නට තිබෙන හේතුව මොනවාද? අරමුණ සර්වබලධාරී දෙවියන්ට ආධ්‍යාත්මිකව වත්පිළිවෙත් පවත්වාගෙන එතුලින් සර්වබලධාරී දෙවියන්ගේ තේජස මහිමය අභිමානය වැඩි කරගන්නට තිබෙනවා නම් ඒ දේ පමණක් කරන්නට තිබුණා. නමුත් අල්ලාහු සමද් අල්ලා අවශ්‍යතාවලින් තොර කෙනෙක් ව අන්තුමුල් ෆුකරාඋ ඉලල්ලා නුඹලා තමයි අවශ්‍යතාවෙන් පෙළෙනහැ වල්ලාහුල් ගනියුල් හමීද් අල්ලා අවශ්‍යතාවලින් තොර ප්‍රශංසනීය කෙනෙක් කියලා අල්ලා පවසනවා. අල්ලාට කිසිදු වස්තුවක් මත අවශ්‍යතාවයක් නැහැ. අල්ලා කිසිවෙකු මත යැපීමක් දරන්නේ නැහැ. අල්ලා ස්වයං පෝෂිත නිසා අල්ලාහ් තාලා තමන්ට කරන්නා වූ තමන්ට කරන වත්පිළිවෙතක් වශයෙන් සලකන්නේ නුඹේ අසල් වැසියා වනු. මානවයා සමග හොඳින් ජීවත් වෙනවා. ඒ දෙමාපියන් වුවත්, ඥාතීන් වුවත්, ස්වාමි පුරුෂයන් වුවත්, භාර්යාවන් වුවත්, පෞල් සංස්ථාවක් වුවත් අසල් වැසියන් වුවත් කමක් නැහැ. මේ පුද්ගලයන් අතර යහපත් සම්බන්ධතා පවත්වා ගන්න. මිනිසා තමයි පවසන්නේ ඉස්ලාම් විශ්ව දහමක් කියලා. ඉස්ලාම් සම්පූර්ණ ජීවන සැලැස්මක් කියලා. මානවයාගේ අයිතිවාසිකම් එකිනෙක හඳුනාගෙන මඟ පෙන්වා දී තිබෙන සැබෑ මානව හිතවාදී සමාජවාදී ධර්මයක් වශයෙන් අපි ඉස්ලාම් දහම මෙම නිසයි අපි හඳුන්වා දෙන්නේ. අපි අසල් වැසියාට යහපත් ලෙසින් කටයුතු කළ යුතුයි. ඒ යහපත කෙබඳු ආකාරයකට සිද්ධ විය යුතුද යන්න පිළිබඳව පවසනකොට සර්වබලධාරී දෙවියන් හතරවන පරිච්ඡේදයේ 36 වන වැකිය. එම වැකිය අල්ලාහ් තාලා තමන්ටම සියලු නැමදුම් පවත්වා ගත යුතු බවත්, තමන් නොවන කිසි කෙනෙකුට නැමදුම් වත්පිළිවෙත් සිදු නොකළ යුතු බවත්, දෙමාපියන්ට ඕතන් කළ යුතු බවත්, එවැගේම ඥාතීන්ට ඕතන් කළ යුතු බවත්, දුගී ජනතාවට ඕතන් කළ යුතු බවත් සියලු දේවල් පවසමින් අවසානයේදී අල්ලාහ් තාලා පවසනවා එක්තැනක වල් ජාරී දිල් කුර්බා වල් ජාරිල් ජුලුම් ඔබ ඔබගේ කිට්ටු අසල් වැසියාටත් ඔබට දුරින් සිටින අසල් වැසියාටත් ඔබ යහපත සිදු කරන්න කියලා ඉස්ලාම් ධර්ම පවසනවා. අසල් වැසියන්ගෙන් වර්ග දෙකක් සිටනවා. අපට වඩාත්ම කිට්ටුවෙන් සිටින අසල් වැසියොත් ඉන්නවා. මද දුරින් පිහිටි අසල් වැසියොත් ඉන්නවා. එක් ගම්මානයක් ගත්තම ඒ ගම්මානය තුල ජීවත් වන ජනතාව එකිනෙක අවබෝධ කරගන්නවා, එකිනෙක හඳුනා ගන්නවා. යම්කිසි මට්ටමක ඕන අසල් වැසියෝ තමයි. නමුත් වඩාත්ම කිට්ටුවෙන් සිටින අසල්වැසියාට ඉස්ලාම් වල ප්‍රමුඛතාවයක් තිබෙනවා. එම නිසා තමයි අල්ලාහ් තාලා අසල්වැසියාට යහපත කරන්න කියලා පොදුවෙන් උපවසා ඒ කොටස් දෙකක් වශයෙන් වෙන් කරලා කිට්ටුවෙන් සිටින අසල්වැසියාට පසුව දුරින් සිටින අසල්වැසියාට යහපත කරන්න කියලා අල්ලාහ් තාලා පවසනවා.
මෙම සමාජ ස්තරයේ තිබෙන එක් එක් මට්ටම් නිසි පරිදි හඳුනාගෙන අපි එකිනෙකාට යහපත සිද්ධ කරා නම් මෙරට තුල අපට දරිද්‍රතාවය තුරන් කරන්නට පුළුවන්. යහපත් සදාචාර සම්පන්න සමාජයක් ගොඩනගන්නට පුළුවන්. නබිනායක සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන්ගෙන් ආයිෂා රලියල්ලාහු අන්හා තුමිය ප්‍රශ්නයක් අහනවා. ඒ ප්‍රශ්නේ තමයි යා රසූලුල්ලා අල්ලාහගේ ධර්ම දූතයන්නි ඉන්නලි ජාරයිනි මට අසල් වැසියන් දෙදෙනෙක් සිටිනවා. ෆයිලා අයිහිමා උහ්දි මම යම් කිසි කෙනෙක්ට තිරිණයක් පිරිනමනවා නම් කවරනම් අසල් වැසියාටද මාගේ තිරිණය මම පිරිනමිය යුත්තේ. නැත්නම් මම තෑගි ලබා දිය යුත්තේ. අප උපස්ථානතල යුත්තේ කියලා අහනකොට නබිනායක සලල්ලාහු අලයිහි වසල්ලම තුමාණන් පිළිතුරක් ලබා දුන්නා. ඉලා අක්‍රබිහිමා මින්කි බාබන් නුඹේ දොරටුවට වඩාත් කිට්ටුවෙන්ම සිටින අසල් වැසියාට තමයි නුඹ විසින් යහපත සිදු කරන්නට ඕන. තිරින පිරිනමන්නට ඕන කියලා. නබිනායක සල්ලාහු අලයිහි වසල්ලම තුමාණන් ඒ අසල් වැසියන් දෙවර්ගය හඳුනා ගන්නා මේ අපේ ළඟින්ම ඉන්න අසල් වැසියව අපි හොඳින් තබා ගන්නට ඕන. එසේ නොවුනා නම් මේ වර්තමාන යුගයේ ඉතාමත් ජනාකීර්ණ තත්ත්වය ජනගහණය වැඩියෙන් සිටිනවා කාර්යබහුල ජීවිතයක් අපි ගත කරන්නේ අපට අසලින් සිටින අසල් වැසිය බොහොම කිට්ටුවෙන් සිටින්නේ. ඒ කාලේ අපට ඉඩපස්තා තිබුණා, අපට ඉඩකඩම් තිබුණා, මිදුලක් තිබුණා. දැන් මේ කොළඹ වගේ ප්‍රදේශයක් ගත්තම මිදුලක් දකින්නටත් නැහැ. තරම් දුරට අපේ ගෙදර ඉඳලා අසල් වැසියාගේ ගෙදර සියලුම දේවල් සිද්ධ වෙන දේවල් බලන්න පුළුවන් තරමට තාමත් කිට්ටුවෙන් තමයි සියලුම ඉඳිකිරින් කටයුතු සිද්ධ වෙන්නේ. ඒ වගේම තට්ටු ගොඩනැගිලි අද හෝසෙන් දකින්නවා. මහල් නිවාස තිබෙනවා. එතකොට අසල් වැසියෝ ඉතාමත් සමීප වෙනවා. එවැනි අවස්ථාවක අසල් වැසියා සමග අපි කටයුතු කරන්නටත් ඕන. අපට ළඟින්ම සිටින අසල් වැසියාව කවුද කියලා හරියට අඳුනාගෙන ඒ අසල් වැසියා සමග අපි හුදින් සිටියා නම් තමයි අපේ ජීවිතයේ අපිට නිදහසේ නිවිසන සිල් ජීවත් වන්නට පුළුවන් වෙන්නේ. නැත්තම් නිතර දෙවේලේ ප්‍රශ්න රණ්ඩු නඩු හබ සිද්ධ වෙලා පොලිසිය උසාවිය කියලා හැම වෙලේම අප කරදරකාරී ජීවිතයකට වැටෙන්නට සිද්ධ වෙයි. ඒ නිසා රසූලුල්ලා ඒ වටහා ගන්නට අපට මඟ පෙන්වනවා. ළඟින්ම සිටින අසල් වැසියාව තෝරගෙන ඒ අසල් වැසියාට පුළුවන් තරම් ඔබ තිරින පිරිනමන්න, ඔබ යහපත කරන්න, ඔබට පුළුවන් ආකාරයෙන් සියලුම ආකාරයෙන් අප උපස්ථානය අසල් වැසියාට සිදු කරන්න කියලා කිව්වා. ඥාතීන්ට අපි උදව් උපකාර කරනවා නම් දේ ඥාතිත්වයක් තිබෙනවා, එසේ නැත්නම් අපට විවාහ ඥාතිත්වයක් තිබෙනවායි කියලා ඒ ගැන හිතන්නට පුළුවන්. හරි කොහොම හරි දේ ඥාතිත්වයක් නැහැ සම්බන්ධකමක් නිසා අපි යමක් උදව් උපකාර කරන්නට ඕනනේ කියලා මිනිස්සුන්ට හැඟෙන්නට පුළුවන්. අපව වදපු දෙමාපියන්ට අපව වදපු නිසා ඔවුන්ට අපි යුතුකම් ඉටු කරන්නට ඕන කියලා හිතන්නට පුළුවන්. ඒ වගේම ස්වාමි පුරුෂයා භාර්යාව එකම පවුලේ යුග දිවිය ගත කරන්නට ඕන කියලා අපට වත්කීම් යුතුකම් ඉටු කරන්නට පුළුවන්. අසල් වැසියා සම්බන්ධයෙන් ඇයි මෙතරම් දුරට ඉස්ලාම් පවසන්නේ? අසල් වැසියාට මෙතරම් දුරට යුතුකම් ඉටු කිරීම තුළින් අපට ලැබෙන ඵල ප්‍රයෝජනය මොකද්ද? ඉස්ලාමයේ ඒ පරලොවත් සමග සම්බන්ධ කරේ එකම හේතුව ඔබ නිවිසනසින්නේ ජීවත් වේ යුතුයි. අසල් වැසියා ඔබ අමනාපයකට පත් කරගත්තා නම් ඔබේ ජීවිතය හැම වෙලේම කරදරකාරී ජීවිතයක් බවට පත් වේ. සිච්චන සිල්ලේ ජීවත් වන්නට බැරි වෙයි. ඔබේ ගෙදර පොඩි දෙයක් සිද්ධ වුණත්, පොඩි ශබ්දයක් පිට වුණත් එය අසල් වැසියා ඒ හේතුවක් කරගෙන පොලිසියට පැමිණිලි කරයි. එසේ නැත්නම් මේ රණ්ඩු සරුවලක් බවට පත් කරයි. ඒ විශාල කරදරකාරී තත්ත්වයක් බවට පරිවර්තනය කරගෙන ඉන්න නිසා තමයි නබිනායක සල්ලල්ලාහු අලයිහි වසල්ලම තුමාණන් මනෝවිද්‍යාත්මකව මේ සමාජ ස්තරයේ සිටින මිනිසාගේ මානසිකත්වය ගැන කල්පනා කරලා කිට්ටුවෙන් ඉන්න අසල් වැසියාට තිරින පිරිනම හොඳ දේවල් කරන්න, ඔක්කම වෙනුවෙන් ඔබ යහපත සිදු කරන්න කියලා ඉස්ලාම් අවධාරණය කර තිබීම අපි දකිනවා. මා දැන් පවසපු හදීසේ සහිහ් බුඛාරි වල 2099 වන අංකය පතේ වාර්තා වී තිබෙනවා. එපමණක් නොවේ, ඒ යහපත සිදු කළ යුතු ආකාරය පිළිබඳව ඉස්ලාම් අපට මැනවින් විග්‍රහ කර තිබෙනවා. නබිනායක සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් පවසනවා එක් හදීසයක, යා අබාදර් අබූදර් නැමැති නබි මිත්‍රවරයාව ආමන්ත්‍රණය කරලා, අබූදර් ඉදා තබහ්ත මරකත ඔබ ව්‍යංජනයක් හැදුවා නම් ෆක්සිර් මාහ ඒට ජලය ටිකක් එකතු කරලා ව්‍යංජනේ වැඩි කරලා වත ආහද් ජීරානක ඔබේ අසල් වැසියන්ට ඒවා බෙදා දෙන්න කියලා නබිනායක සල්ලල්ලාහු අලයිහි වසල්ලම පවසනවා. අපි ව්‍යංජනයක් හැදුවා නම් තියෙන්නම සුළු ප්‍රමාණයක් නම් ඔබට ඒ ව්‍යංජනය ලබා දීමට හැකියාවක් නැති අවස්ථාවකදී ඔබේ තිබෙන ඒ ව්‍යංජන ටිකට ඔබ ජලය ටිකක් එකතු කරලා වතුර එකතු කරලා ව්‍යංජනය මදක් වැඩි කරලා ඒ ව්‍යංජනය ඔබේ අසල් වැසියාට ලබා දෙන්න. අපි
උයන කෑමක හොද්දක් තියෙනවා නම් ඒ හොද්දට මදක් ජලය වැඩි කරලා හරි අපි උයාගෙන පියාගෙන කන කෑමෙන් කොටසක් අපේ අසල්වැසියාට ලබා දෙන්න කියලා නබිනායක සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් පවසනවා මේ මහදීසිය සහි මුස්ලිම් වල 4758 වෙනි හදීස් සංඛ්‍යාවේ වාර්තා වී තිබෙනවා. ඇයි මේ ව්‍යංජනයක් පිළිබඳව නබිනායක තුමාණන් කතා කරේ? අපි ගෙවල් වල ආහාර පිසින අවස්ථාවලදී අපට අපගේ අසල්වැසියාව කුසගින්නේ තබලා අපට ආහාර ගැනීමට මනසක් නොතිබිය යුතුයි. අසල්වැසියා කුසගින්නේ ඉන්නවනම් ඒ අසල්වැසියාගේ ආහාර හිඟකම ගැන හිතලා අපි වැඩිපුර යමක් හදලා අසල්වැසියා ගැන හිතන්න ඕන කියලා තමයි නබිනායක සම්බාසුන් තුමාණන් පවසන්නේ. ඒ අසල්වැසියාගේ කුසගින්න පියවන මානසික හැඟීම සෑම වෙලෙම අපේ සිතේ තියෙන්නට ඕන. තවත් දෙයක් තමයි හදීසේ තුලින් අපිට වැටෙනවා. ඒ කාලේ ආහාරවල හිඟකමක් තිබුණා. ආහාර උයාගෙන පියාගෙන කනවයි කියන්නේ සාමාන්‍ය දෙයක් නෙවෙයි. නබිනායක සම්බාසුන් තුමාණන්ගේ නිවසේ ලිප මුලවන්නේ මාස 3කට සැරයක් කියලා නබිනායක සල්ලල්ලාහු අලයිහි වසල්ලම්ගේ භාර්යාවරු වාර්තා කරනවා. ඊතරම් තුරට දරිද්‍රතාවයක් තිබුණා. ඒ කාලේ අහනවා ආයිෂා රලියල්ලාහු අන්හා තුමියගෙන් එසේනම් ඔබේ ආහාර වශයෙන් මොනවද ගත්තේ? ඔබේ පෞලියය මොනවද කෑවේ? කියලා පවසනකොට අස්වදෙයි. අපි කළු පැහැති දෙවර්ගයක් කෑවා. කළු පැහැති දෙවර්ගයක් කියලා වුන් සඳහන් කරේ ජලය හා රටේ දිවරට. ජලය කළු නැහැ. නමුත් ඔවුන් අස්වදෙන් කියන පොදු නාමයකින් අරාබි ජනතාව වචනයක් භාවිත කරා දෙකළු පැහැයෙන් කළු පැහැයෙන් පිහිටි ආහාර දෙක කියලා ජලයට හා රටේ දිවලට ඔවුන් පවසන්නට පුරුදුව සිටියා. ආයිෂා රලියල්ලාහු අන්හා තුමිය කියනවා අපි අස්වදෙන් කෑමට පුරුදුව සිටියා. අස්වදෙන් කියන්නේ ජලයයි රටේදි. ජලයයි රටේදි කාල ඔවුන්ගේ සම්පූර්ණ ජීවිතේම ගත කරලා තිබෙනවා. මාස 3කට සැරයක් ලිප මොලෙව්වා. ඒ ලිප මුලවණ එක දිගින් දිගටම අපි ලිප මුලව ආහාර උයා පියාගෙන කනවද කියලා විමසනකොට දවස් 3කටවත් අපි දිගටම ලිප මුලවන්නේ නැහැ. නැවතත් මාස 3ක් ගත වෙයි අපේ ලිප මුලවන්නට. ඊතරම් දුරට අපි දරිද්‍රතාවයකින් තමයි ජීවත් උනේ කියලා. ආහාර ඉඟකමක් ඒ සමාජය තුල පැවතියා. නබිනායක සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් ආධ්‍යාත්මික නායකයෙක් වශයෙන් මහජනතාවගේ මුදල් සොරා කාල මහජනතාවගේ මුදල් සූරා කාගෙන ජීවත් වුණු ආධ්‍යාත්මික නායකයෙක් නෙවෙයි. එතුමාණන් වක්තෘවරයාණන් වශයෙන් තමන්ව ලෝකවාසී ජනතාවට හඳුන්වා දෙන අවස්ථාවේදී එතුමාණන් ධනවත් කෙනෙක් වශයෙන් සිටියා. එතුමාණන් ව්‍යාපාරිකයෙක් වශයෙන් ප්‍රසිද්ධ පුද්ගලයෙක් වශයෙන් සිටියා. සියලු ධනය මහ ජනතාවට වියදම් කරලා දරිද්‍රතාවයෙන් පෙළුණු චාම්ගතික ජීවිතයක් නබිනායක සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් ගත කරා. එතුමාණන් ආධ්‍යාත්මික නායකයෙක් පමණක් නොවේ රාජ්‍ය නායකයෙක් වශයෙන් ඉඳලා එවැනි චාම්ගතික ජීවිතයක් ගත කරා. එතකොට ආයිෂා රලියල්ලාහු අන්හා තුමිය පවසන මේ හදීසය තුලින් අපට වැටහෙන දේ තමයි ආහාර ඉඟකමක් සියලු දෙනාටම තිබුණා. නබිනායක තුමාණන් මෙතරම් දුරට දරිද්‍රතාවයෙන් පිරුණා වගේ නබි මිත්‍රවරු දරිද්‍රතාවයෙන් පිරුණා. අස්හාබු සුෆ්ෆා කියලා මස්ජිදුන් නබවි දේවස්ථානයේම වාසය කරපු නබි මිත්‍රවරු හිටියා. ඔවුන්ට දෙමාපියන් නැහැ. ඔවුන්ට ඉඳුම් මිටුම් නැහැ. කන්න බොන්න කෑමක් නැහැ. පල්ලියේ පොදු දේවස්ථානයට ගෙනල්ලා ලබා දෙන ආහාර වලින් තමයි ඔවුන් ජීවත් වෙන්නේ. ඒවා අනුභව කරමින් භුක්ති විඳින්න තමයි ජීවත් උනේ. එවැනි ජනතාව සිටියා. ඒ තරම් දුරට දරිද්‍රතාවයක් තිබෙනකොට ආහාර ඉඟකමක් තිබෙනවා. ඒ අවස්ථාවේදී තමන්ට යම්කිසි ව්‍යංජනයක් ලැබුණා නම් ඒ ව්‍යංජනයේ තමන් ආත්මార్థකාමීව භුක්ති විඳින්නේ නැතිව අසල්වැසියාටත් ලබා දෙන්න කියලා තමයි නබිනායක තුමාණන් ඒ අවස්ථාවේදී මඟ පෙන්නේ. ඒ අවස්ථාවේදී ඉතාමත් වටිනා දෙයක් වශයෙන් පත් වුණා. අද වර්තමානයේ සාමාන්‍ය දුප්පත් ගෙවල් වල පවා හොඳ ව්‍යංජන හොඳට හුයලා පියලා කන අය තමයි බොහෝ දුරට අපි දකින්නේ. මේ හදීසිය තුලින් අපි වටා ගන්නට ඕන හිඟව පවතින යම්කිසි දෙයක් අපසතුව තිබෙනවා නම් තවත් අසල්වැසියාට පවා නොලැබෙන මට්ටමක යම්කිසි දෙයක් අපසතුව තිබෙනවා නම් එය පරිත්‍යාග කිරීම සඳහා අපි ඉදිරිපත් විය යුතුයි. ඒ පරිත්‍යාගය අපි ප්‍රථමයෙන් සිද්ධ කළ යුත්තේ අපේ අසල්වැසියාට කියන කාරණාව එම හදීසයේ තුලින් අපිට වැටහෙනවා. රසූල් සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් තවත් හදීසයක සහීහුල් බුඛාරි වල 5558 යන අංකයට තේ වාර්තා වී තිබෙන හදීසේ පවසනවා යා නිසා අල් මුස්ලිමාත් මුස්ලිම් කාන්තාවනි ලා තහ්කිරන්න ජාරතන් ලි ජානතිහා ඔබ අසල්වැසියා සම්බන්ධයෙන් ඔබ කරන ආවතේව ඔබ සුළු කොට තකන්නට එපා. වලෝ ෆිර්සින ශාතින් ඔබ එළුවකුගේ ව්‍යංජනයක් ඔබ ලබා දෙනවා නම් එය පවා සුළු කොට තකන්නට එපා. ඊතරම් දුරට එය වැදගත් කර්තව්‍යයක් වශයෙන් නබිනායක සල්ලල්ලාහු අලයිහි වසල්ලම පැවසුවා. එකල තිබුණු ව්‍යංජනවල ඉතාමත් පහළ මට්ටමක තිබුණු ව්‍යංජනයක් තමයි එළුවාගෙන් ලැබෙන ඒ ව්‍යංජනය. හොද්ද එළු මස්වල හොද්ද
ඉලුමස් ව්‍යංජනෙ මස් ගැන කතා කරේ නැහැ ව්‍යංජනෙ හොද්ද ගැන විතරයි කතා කරන්නේ. එවැනි ව්‍යංජනයක් පවා ඔබ අසල්වැසියාට පිරිනමනවා නම් ඒ සුළු කොට තකන්නට එපා. අල්ලාහම් වේ ඒටත් ඉමහත් කුලියක් තිබෙනවා. එතරම් දුරට අසල්වැසියා ඔබ සැලකීම වැදගත් කොට නබිනායක සලාම් මන් පවසා තිබෙනවා. එම නිසා අපත් සමග ජීවත් වන අසල්වැසියෝ අද කොළඹ වන්නට පුළුවන්, ලංකාවේ වෙනත් ප්‍රදේශවල වන්නට පුළුවන්, ධනවත් පිරිසෙන්නේ සීමිත පිරිසක්. ලංකාවේ 120ක ධනවතුන් ප්‍රමාණයක් සිටනකොට 80ක ජනතාව දරිද්‍රතාවයෙන් පිරෙන ජනතාව, දුප්පත් ජනතාව, නැත්නම් මධ්‍යම පාන්තික ජනතාව. ඒ ජනතාවට විවිධ අවශ්‍යතාවයන් උමනාවන් තිබෙනවා. එවැනි අවස්ථාවලදී විශේෂයෙන්ම මේ කොරෝනා වසංගතය වැනි වසංගතයක් පැතිරෙන අවස්ථාවකදී අවශ්‍යතාවලින් පෙළෙන, මූලික අවශ්‍යතාවලින් පෙළෙන ජනතාව වැඩි ප්‍රමාණයක් සිටිනවා. විශේෂයෙන්ම අපේ අසල්වැසියෝ එවැනි අවශ්‍යතාවලින් පෙළෙනවා නම් ඒ වසංගත තත්වයකදී හෝ වේවා, එවන් තවන තත්වයකදී හෝ වේවා අපි උදව් උපකාර කළ යුතුයි. අපගේ අවශ්‍යතාවයන් අපි කතරම් දුරට බලාපොරොත්තු වෙනවාද ඉෂ්ට සිද්ධ කර ගැනීමට ඒ හා සමානව අසල්වැසියාගෙනත් අපි ඉතල ඔවුන් වෙනුවෙන් ඔවුන්ගේ මූලික අවශ්‍යතාවයන් පිරවීමට අපි වග බලාගෙන ඒ අපේ වගකීමක් කොට සලකමින් අපි ජීවත් විය යුතුයි. එක අවස්ථාවකදී නබිනායක සල්ලාල්සන් තුමාණන් පවසනවා ඔබ නිවසේ සිටිනකොට යම් කිසි දෙයක් ඔබ අලෙවි කරන්නට අදහස් කරනවා නම් ඔබේ නිවසේ දේපලක් යම් කිසි වස්තුවක් ඔබ අලෙවි කරන්නට අදහස් කරනවා නම් එය අලෙවි කිරීමට වඩා සුදුසුකම් ලැබෙන පුද්ගලයා කවුද කියලා නබිනායක තුමාණන් පවසනකොට සහිල් බුඛාරි වල 2098 වන හදීස් සංඛ්‍යාතේ වාර්තා වී තිබෙන හදීසේ පවසනවා අල් ජාරු අහක්කු බි සකබිහි නුඹේ අසල්වැසියා තමයි නුඹේ වස්තුවක් අලෙවි කිරීම සඳහා වඩාත්ම සුදුසුකම් ලැබෙන කෙනා කියලා. ළඟින්ම ඇසුරු කරනකොට අපේ ධන දේපල වස්තුන් පිළිබඳව හොඳ අවබෝධයකින් තමයි ඔවුන් සිටින්නේ. එම නිසා අපි අපේ ඥාති හිත මිත්‍රාදියන්ට එසේ නැත්තම් වෙනත් කෙනෙකුට ඒවා අලෙවි කරනවට වඩා අසල්වැසියාට අලෙවි කිරීම වඩාත් යහපත් කියලා නබිනායක සල්ලාල්ලාහු අලයිහි වසල්ලම් පවසනවා. පුළුවන් නම් අපි දන්පින්කමක් වශයෙන් නිකන් ලබා දෙන්නට ඕන. අලෙවි කළ යුතු මට්ටමක සිටනවා නම් අසල්වැසියාට ලබා දෙන්න. අසල්වැසියා සමහර වෙලාවට අඩු මිලක් ඉල්ලන්නට පුළුවන්. අඩු මිලක් ඉල්ලයි කියලා හිතාගෙනම අසල්වැසියාට දෙන්නේ නැතුව පඩුව හංගල වස්තුව හංගල අපි ගිහිල්ලා වෙන පළාතක ගිහිල්ලා ඒවා විකුණන නරකයි. නබිනායකතුමා මේ මග පෙන්වීම පෙන්වන්නේ මානසික වශයෙන් ඒ මිනිස්යන්ගේ හැඟීම් අවබෝධ කරගෙන පාවිච්චි කරපු වස්තුවක් වන්නට පුළුවන්. ඒ පුද්ගලයාගේ නිවසේ තිබුණ වස්තුව පිළිබඳව අසල්වැසියාට යම් දැනුමක් තිබෙනවා. එම නිසා මේ අලෙවි කරනවා නම් අපිට විකුණන්න තිබුණානේ, අපිට දුන්න නම් අපි අරගන්න තිබුණානේ, පොඩි ගානකට හරි අපිට විකුණන්න තිබුණානේ කියලා ඔහුන් ඉතාගෙන ඒ තුලිනුත් මානසික අසහනයකට ඔවුන් වැටෙන්නට නරකයි. ඔබට අයිතියක් තිබෙන ඕනම පුද්ගලයෙක්ට විකුණන්න. නමුත් ඔබ සුදුසුකම් වශයෙන් ඉහළ සුදුසුකම ලබා දෙන්නට ඕන අසල්වැසියාට. එතකොට අසල්වැසියාට ඒ දේපල භුක්තිය සම්බන්ධයෙන් යම් කිසි මානසික සාහනයක් ලැබෙනවා. මොනවා වුණත් අඩු මිලකට මට ලබා දුන්නනේ කියලා ඔවුන් මානසිකව ඒ සතුටක් ලබන නිසා අභිනායකතුමාණන් මෙවැනි මඟ පෙන්වීමක් ලබා දී තිබෙනවා. මෙතරම් දුරට සෑම කාරණාවකදීම යහපත කරන්න, ඔවුන්ට ආවතේව කරන්න, ඔබ ඔවුන්ට ව්‍යංජනෙන් ආහාර අවශ්‍යතාවය පියවන්න, හිඟව තිබෙන වස්තුවක් නම් ඒ හිඟ වස්තුව ඔබට ලැබුණා නම් ඒ අසල්වැසියාටත් ලබා දෙන්න, යනාදි වශයෙන් පවසමින් ඔබ අලෙවි කරනවා නම් එයින් වඩාත්ම මිලදී ගැනීමට අලෙවි කිරීමට සුදුසු වන්නේ අසල්වැසියා කියලා විතරම් දුරට නබිනායක සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් අසල්වැසියා ගැන අවධාරණය කරලා ප්‍රකාශ කරන්නේ ඒ අසල්වැසියා මුස්ලිම් අසල්වැසියෙක් කියන එක හේතු කරගෙන නෙමෙයි. අසල්වැසියා මුස්ලිම් වන්නට පුළුවන්, මුස්ලිම් නොවන්නට පුළුවන්. කවුරුන් වුණත් අසල්වැසියා කියන ඒ සුදුසුකම මත ඕනම භාෂාවක් කතා කරන කෙනෙක් මට අසල්වැසියෙක් වන්නට පුළුවන්. ඕනම ආගමිකයෙක් මට අසල්වැසියෙක් වන්නට පුළුවන්. ඕනම ජාතිකයෙක් මට අසල්වැසියෙක් වන්නට පුළුවන්. ඒ අදාළ නැහැ. අදාළ වන්නේ ඒ තනතුර සමදත්ම මොනවාද කියන එක. අසල්වැසියා කියන සුදුසුකම ඔහුට තිබෙනවා නම් ඒ අසල්වැසියා මුස්ලිම් නොවුණා, ඒ අසල්වැසියා වෙනත් භාෂාවක් කතා කරන කෙනෙක් වුණා, ඒ අසල්වැසියා වෙනත් ජාතියකට අයත් කෙනෙක් වුණා, අපට අදාළ වන්නේ අසල්වැසියා කියන කාරණාව පමණයි. අබ්දුල්ලා ඉබ්නු අම්ර රලියල්ලාහු අන්හු තුමා, ඔහු නබිනායක සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාගේ හොඳ සහභිවරයෙක්, නබි මිත්‍රවරයෙක්. ඒ නබි මිත්‍රවරයා ඔහු ආහාරයට ඉඳ ගන්න නිවසේ ආහාර පිළියෙල කරලා ආහාරය සඳහා ඔහු සූදානම් වන සෑම අවස්ථාවකදීම ඔහුට පුරුද්දක් තිබුණා එක දෙයක් අහන්න. ඔහු ඇහුවා අන්නහු දබහ ශාතන්, ඔහු එළුවෙකු කුර්බාන් කරා, අහ්දේතුම් ලිජාරිල් යහූදී, මගේ යුදෙව් ජාතික අසල්වැසියාට
මේන් කොටසක් ඔබ පිරිනැමුවාද කියලා තම භාර්යාවගෙන් ඌ අසා සිටියා. එසේ අසා සිටනකොට ඔහු පවසනවා ෆඉන්නි සමියුතු රසූලුල්ලාහි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් යකූල් නබිනායක සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් පවසන දෙයක් මම අසා තිබෙනවා මාසාල ජිබ්‍රීලු යූසීනී බිල් ජාරි හත්තා ලනන්තු අන්නහු සයවරිසුහු මම ජිබ්‍රීල් අලයිහි සලාම් තුමාණන් නබිනායක තුමාණන්ට අවධාරණය කරගෙන සිටීම පිළිබඳව එතුමාණන් පැවසුවා මාගේ ධන දේපලෙන් උරුමකාර අයිතිය කසල්වැසියාට පිරිනමන්නට සිද්ධ වෙයිද දන්නේ නැහැ. එතරම් දුරට ජිබ්‍රීල් අලයිහිස්සලාම් තුමා අසල්වැසියාගෙන අවධාරණය කරයි කියලා නබිනායක තුමාණන් පවසපු පුවතක් මම අසා තිබෙනවා. එම නිසා අසල්වැසියා යුදෙව් ජාතිකයෙක් වුණත් කමක් නැහැ. මාගේ ව්‍යංජනයෙන් මාගේ ආහාරයෙන් කොටසක් ඔහුට තිරින කරාද කියලා අබ්දුල්ලා ඉබ්නු අමර් රලියල්ලාහු අන්හු තුමාණන් අසන්නට පුරුදුව සිටියා. මෙයයි නබිනායක සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් ලබා දුන්නු පන්නර. මෙයයි නබිනායක සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් හදපු වර්ධනය කර පුහුණුව ලබා දුන්නු ජන සමාජය. කතරම් දුරට සදාචාරාත්මක මානසිකත්වයක් වර්ධනය වෙලා තිබෙනවද කියලා බලන්න. ජාතිවාදයෙන් තොරව, ආගම්වාදයෙන් තොරව, කිසිදු ආත්මార్థයෙන් තොරව සෑම විටම පරාර්ථකාමීව ජීවත් වන ජන සමාජයක් නබිනායක සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් අසල්වැසියන් සම්බන්ධයෙන් ගොඩනගා තිබීම අපි දකිනවා. මෙම මානසිකත්වය ශ්‍රී ලාංකේය බහු ආගමික සංස්කෘතියක් අනුගමනය කරන ජනතාව වන අප අතර ඇති වුණා නම් කෙතරම් දුරට මෙරට සෞභාග්‍යමත් රටක් බවට පත්වේද? මෙම වසංගත කාලය තුළ හෝ අපි මේ ගැන හිතලා අද ධනවතුන් පවා අවශ්‍යතාවලින් පෙළෙන අය බවට පත්වී තිබෙනවා. දුප්පතුන් අවශ්‍යතාවලින් පෙළෙන අය බවට පත්වී තිබෙනවා. ජාති ආගම් භාෂා වර්ණ ભેදයෙන් තොරව පක්ෂපාත ભેදයකින් තොරව සියලුම අය අවශ්‍යතාවයෙන් පෙළෙන ජනතාවක් බවට පරිවර්තනය වෙලා තිබෙනවා. මේ මානසිකත්වය අපි හොඳින් අවබෝධ කරගෙන මේ පාඩමක් අපි ඉගෙනගෙන අපි සියලු දෙනාම එකිනෙකාව මනුෂ්‍යයන් වශයෙන් සලකමින් ජාති ආගම් ભેදයෙන් තොරව එකිනෙකාට සහය දීලා අපි ජීවත් වුණා නම් මෙරට තවදුරටත් සුන්දර රටක් බවට පරිවර්තනය වේ. එයයි ඉස්ලාම් ධර්මයට අපේක්ෂා කරන ඒ ඔබේ නිවසෙන් පටන් ගන්න. ඔබේ අසල්වැසියාගෙන් පටන් ගන්න. ඉස්ලාම් මේ සඳහා මඟ පෙන්වා දී තිබෙනවා. ඔබ ජාතිවාදීව හෝ ආගම්වාදීව කටයුතු කරන්නට කිසිදු ඉඩක් ඉස්ලාම් ධර්ම තුල නැහැ. ඔබේ අසල්වැසියා මුස්ලිම් නොවන්නට පුළුවන්. ඔහුත් සමග සුහදව ඔබ ඇසුරු කළ යුතුයි. ඒ වගේම අපි දකිනා දෙයක් තමයි අසල්වැසියෙක් හිටියනම් ඒ අසල්වැසියාට කරදර කරන එක. අපේ ගෙදර අපි යම් කිසි වැඩ කටයුත්තක් කරනකොට මයිකා මයි පෙට්‍රෝල් සිද්ධාන්තය ඒ න්‍යාය බොහෝ අය උපයෝගී කරගන්නවා. මගේ කැමැත්තට ජීවත් වෙනවා, මට ඕන විදියට ජීවත් වෙනවා, මගේ ගෙදර මම කරන්නේ මට කැමති විදියට කරන්නේ කියලා ජීවත් වෙන මිනිස්සු අපි දකිනවා. එසේ අපි ජීවත් නොවිය යුතුයි. මගේ අසල්වැසියාගේ මානසිකත්වයේ මොකද්ද කියලා මම වටහාගෙන ජීවත් විය යුතුයි. එයයි සමාජ සහසම්බන්ධතාවය කියන්නේ. සමාජයේ අපි සියලුම අය සමාජ ස්තරේ ජනතාව වශයෙන් අපි ජීවත් විය යුතුයි. එම නිසා අපේ අසල්වැසියාට අපි කරදරයක් නොවී අපි ජීවත් විය යුතුයි. මගේ කැමැත්තට මම ජීවත් වෙනවා කියලා මම ජීවත් වීම තුලින් මගේ අසල්වැසියාට කරදරයක් වුණා නම් ඒ අනිත් අතට ඉතල බලන්න. මගේ අසල්වැසියා ඔහුගේ කැමැත්තට ජීවත් වුණා. ඌගේ රූපවාහිනිය ශබ්දේ වැඩි කරනවා නම්, ඌ නැත්තම් රේඩියෝවේ ශබ්දේ වැඩි කරනවා නම්, ඌගේ ගෙදර නිතර දෙවේලේ රණ්ඩු දබර සිද්ධ වෙනවා නම්, නිතර දෙවේලේ කරදරකාරී ഘോഷාවක් අසල්වැසියාට ඇති වෙනවා නම් ඔහුගේ නිවසෙන් මට ඇතිවන කරදරය මම කොහොමද ඉවසන්නේ? ඒ මානසිකත්වයම තමයි මගේ අසල්වැසියාට මගෙන් සිද්ධ වෙනවා. අපි එකිනෙකාගෙන එහෙම හිතන්නට ඕන. මට මේ දේ සිද්ධ වුණා නම් මම මේ දේ සලකන්නේ කොහොමද? ඒකට බලපාන්නේ කොහොමද? එවැනි පුළුල් මානසිකත්වයකට අපි යන්නට ඕන. එහෙම හිතුවා නම් අසල්වැසියාට අපි කරදර නොවි ජීවත් වන්නට පුළුවන්. අපගේ සෑම ක්‍රියාපිළිවෙත්, අපගේ සියලු ක්‍රියාකාරකම්, සියලු හැසිරීම අපි රාත්‍රියේ ප්‍රමාද වෙලා අපි නිවසට පැමිණෙන අය නම් සියලුම අසල්වැසියන් නිදාගෙන ඉන්න අවස්ථාවක, නිසංසලත්වයක් පවතින අවස්ථාවක, නිශ්ශබ්දව සිටින වෙලාවක අපි අපේ ශබ්ද නගාගෙන, අපේ වාහනවල ශබ්ද පිට කරගෙන අපි ඔවුන්ට කරදරයක් නොවී අපේ ගමන අපි සිද්ධ කරගන්නට ඕන. අපි නිවසට ඇතුළු වෙනවා නම් ඔවුන්ට ශබ්දයක්, ඔවුන්ට කරදරයක් බාධාවක් නොවන විදියට අපි ඇතුළු වන්නට ඕන. මේ ආකාරයෙන් අපි ගෙවල් වල සහද පවත්වන ඕන. වෙනත් ආකාරයක යම් කටයුත්තක් සිද්ධ කරනවා නම් ඒ සියල්ලක්ම අනිකාට කරදරයක් නොවි අපි සිද්ධ කරගන්නට ඕන. ඉස්ලාමයේ අවධාරණය කර ඉගෙන සැටි බලන්න. අබිනායක සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් පවසනවා සයුල් බුඛාරි වල 5557 වන අංකයට තේ වාර්තා වී තිබෙන හදීසයක වල්ලාහි ලා යුක්මින් වල්ලාහි ලා යුක්මින් වල්ලාහි ලා යුක්මින් අල්ලාමත දිවුරා පවසමි.
එක් පුද්ගලයෙක් විශ්වාස කළ පුද්ගලයෙක් බවට පත්වන්නේ නැහැ. අල්ලාමත දිවුරාපවසමි. එක් පුද්ගලයෙක් විශ්වාස කළ පුද්ගලයෙක් බවට පත්වන්නේ නැහැ. අල්ලාමත දිවුරාපවසමි. එක් පුද්ගලයෙක් විශ්වාස කළ පුද්ගලයෙක් බවට පත්වන්නේ නැහැ. මුමින්වරයෙක් වන්නට බෑ. කියලා නබි නායකතුමා නැවත නැවත ප්‍රශ්න කොට නබි මිත්‍රවරු අඳුන් කුඳුන් වෙලා මොකද්ද මේ නබි නායකතුමා පවසන්නේ ඇයි මොනවද සිද්ධ වුණ වරද කියලා නබි නායකතුමා විමසනවා. තීල වමයි යා රසූලුල්ලා අල්ලාහගේ ධර්ම දූතයාණනි විශ්වාස නොකළ පුද්ගලයෙක් බවට පත්වන්නේ කවුද කියලා අහනකොට නබි නායකතුමා පවසනවා අල්ලදී ලා යමනු ජාරහු බවායිකහු යම් කිසි පුද්ගලයෙකුගේ කරදරයකින් හානියකින් හිංසනයකින් අසල්වැසියා ආරක්ෂාව නොලබන්නේද ඒ පුද්ගලයා දෙවියන් විශ්වාස කළ පුද්ගලයෙක් නෙවෙයි කියලා නබි නායක සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් පවසනවා. අසල්වැසියාට අපි කරදර කළොත් අපි අල්ලාහව විශ්වාස කළ අය නොවේ. අල්ලාහව සැබෑ ලෙස විශ්වාස කළ අය නොවේ. අල්ලාහව විශ්වාස කර තිබෙනවා නම් සලාතේ යෙදෙන්න සකාතේ යෙදෙන්න කියලා යාඥාවන්ව නබි නායක සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් ඉදිරිපත් නොකර අසල්වැසියාට ප්‍රේම කළ යුතුයි අසල්වැසියාට කරදරයක් නොවිය යුතුයි. අඩුම ගානේ අපි අසල්වැසියාට යහපතක් නොකෙරුවත් අසල්වැසියාට අපින් විපතක් නොවන්නට උනත් ඌට කරදරයක් අපින් නොවන්නට උනත් නමුත් අපි බොහෝ දුරට මේ පිළිබඳව සමාජයේ සැලකිල්ලට ගන්නවාද කියන එක ප්‍රශ්නාර්ථයක්. අනුන් ගැන නොහිතන මානසිකත්වයක් තමයි දැන් වැඩිපුරට ඇති වෙලා තිබෙන්නේ. අනුන් ගැන හිතන්නට උනත් අනුන්ගේ මානසිකත්වය ගැන අපි සලකලා බලලා අපේ මානසිකත්වය හොඳින් සුබවාදීව අපි වර්ධනය කරගන්නට උනත් ඒ පුද්ගලයාට කරදරයක් කියන්නේ අනිත් පැත්තට මට කරදරයක් නම් මම කල්පනා කරන්නට ඕන මම මේ කොහොමද විසඳා දරාගන්නේ. ඒ තත්වයම තමයි ඒ පුද්ගලයාට. මගෙන් කරදරයක් වුණොත් ඒ පුද්ගලයා කොහොමද විසඳා දරාගන්නේ. අනිත් පුද්ගලයාගේ මගේ දුවා දරුවන්ට මගේ පවුලේ ඥාතීන්ට මට කරදරයක් නම් මම ඉවසන්නේ කොහොමද. ඒ මට්ටමම තමයි ඒ පුද්ගලයාට. මගෙන් කරදරයක් වුණා නම් ඒ පුද්ගලයාගේ පවුලට ඒ පුද්ගලයාගේ නිවසේ ඥාතීන්ට මගෙන් කරදරයක් සිද්ධ වුණා නම් ඒ මානසිකත්වෙම තමයි. මනුෂ්‍ය වශයෙන් අපි සියලු දෙනාම මෙසේ කල්පනා කරන්නට පටන් ගත්තා නම් මෙරට සුන්දර රටක් බවට පත් වෙයි. මනුෂ්‍යයන් වශයෙන් අපි උසස් මට්ටමකට අපි යන්නට ඕන. මනුෂ්‍යයන් කියලා අපට විශේෂත්වයක් ලැබුණේම මනසින් අපි උසස් කරන නිසා. මේ මනස උසස් කරවන මඟ පෙන්වි ඉස්ලාම් දහම තුල අපට ලබා දී තිබෙනවා. අබිනායක සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් තවත් හදීසයක පවසනවා සහීහ් බුඛාරි වල 5559 වන හදීසයේ මන් කාන යුමිනු බිල්ලාහි වල් යෞමිල් ආඛිර් ෆලා යුදි ජාරහු අල්ලාහ සහ පරලොව ගැන විශ්වාස කරන කෙනෙක් තම අසල් වැසියාට කරදරයක් නොකළ යුතුයි. ඍජුවම නබි නායක සල්ලල්ලාහු අලයිහි වසල්ලම පවසන. අපෙන් කරදරයක් නොවි අපෙන් උන් ආරක්ෂාව ලබන්නට. කරදරයක් නොවන්නටත් ඕන අපෙන් ආරක්ෂාව ලබන්නටත් ඕන කියලා ඉස්ලාම් දහම මානසිකත්වයේ අපේ වර්ධනය කරලා තිබෙන හැටි බලන්න. අපට සදාචාර සම්පන්න ශිෂ්ටවත් ජීවිතය ගත කරන්නට අපට ලබා දී තිබෙන මඟ පෙන්වීම බලන්න. අබිනායක සල්ලල්ලාහු අලයිහි වසල්ලම තුමාණන් ඇයි මෙතරම් දුරට අපට උගන්වලා දීලා තිබෙන්නේ? ඇයි මෙසේ අල්ලාහ ගැන විශ්වාස කරන්නට ආවම දේව සංකල්පය ගැන කතා කරනවා නම් මිනිසා ගැන හිතන්නේ නැහැ. මිත්‍යා දෘෂ්ටිකයි. දෙවියන් ගැන විතරයි හිතන්නේ. මිනිසාව අමතක කරලා දෙවියන්ට බුදු පූජා පවත්වනවා කියලා අද දේවවාදී ආගම් විවේචනයට ලක්වනකොට ඉස්ලාම් දාම දෙවියන්ට කරන යුතුකම් වලට වඩා සැලකිල්ලට අරගෙන තියෙන්නේ මනුෂ්‍යයන්ට කරන යුතුකම් පිළිබඳ. දෙවියන්ට කරන යුතුකම් වලදී පවා අඩුපාඩුකම් ඇති වුණොත් ඒවා දෙවියන් සමාව කරන්නට සූදානම්. මනුෂ්‍යයෙක්ට යම් කිසි දෙයක් වුණා නම් අයපතක් වුණා නම් අඩුපාඩුවක් වුණා නම් ඒ මනුෂ්‍යයා ඒ වරද සමාව කරන තුරු සර්ව බලධාරී දෙවියන් ඒ සමාව කරන්නට සූදානම් නැහැ කියලා ඉස්ලාම් පුළුල් මානසිකත්වයකින් මේ දේ ගැන බලනවා. දේවවාදී ආගමක් කියලා මිත්‍යා දෘෂ්ටිකත්වයෙන් අන්ධ භක්තියෙන් අන්ධ විශ්වාසයෙන් අපි ගතානුගතිකව හැසිරීම ඉස්ලාම අපට අනුමත කළේ නැහැ. මානව හිතවාදීව මානව හිතයිශීව සමාජ සුභවාදීව කටයුතු කරන පුළුල් මානසිකත්වයක් අපට අදා දීලා තිබෙනවා ඉස්ලාම් තුළ. මේ මුස්ලිම් ජනතාව වටහාගෙන අනුන්ට යහපතක් සිදු කරන මානසිකත්වයකින් අපි කටයුතු කළ යුතුයි. අපි අපේ අසල් වැසියාට අපි කරදරයක් කරොත් ඒ අසල් වැසියාගෙන් අපටත් කරදරයක් සිදු වෙනවා. ඒ අනිසි ප්‍රතිවිපාකක් තිබෙනවා. මම කරදරයක් කරාම අසල්වැසියා හැමදාම ඉවසගෙන ඉන්නේ නැහැ. අනිත් අතට මටත් කරදරයක් සිද්ධ වෙනවා. මටත් අසල්වැසියාගෙන් බලපෑමක් ඇති වෙනවා. මගේ පවුලත්ම ආරක්ෂා කරගන්නට ඕන. මගේ දෙමාපියන්, මගේ භාර්යාව, මගේ දුවා දරුවන්ම ආරක්ෂා කරගන්නට ඕන. මම අනුන්ට කරදර කරනවායි කියලා හැමදාම මට කරදර කර කර ඉන්නට බැරි වෙයි. එක දවසකට ඒ කරදරේ මට පෙරලිලායි. ඒ අවස්ථාවේදී මම කල්පනා කරන්නට ඕන මොනවද කරන්නට යන්නේ. ඉස්ලාම් වල පොදු
උපදේශයක් ලබා දී තිබෙනවා නම් විනායක සල්ලා වලසලුන් තමයි අපට ගෙනාපු මේ මානව හිතවාදී දහම කතරන් දුරට මානව හිතවාදීද කියලා බලන්න. අල්ලාහු රබ්බුල් ආලමින් සර්ව බලධාරී දෙවියන් පවසන වලා යස්තවිල් හසනතු වල සයියා යහපත සහ අයහපත එක සමාන කොට නොසලකන්න. ඉදෆා බිල්ලති අහසන. ඔබ යහපත තුලින් අයහපත අහක් කර දමන්න, තුරන් කර දමන්න. ෆයිදල්ලදි බයිනක වබයිනහු අසාවතන් කඅන්නහු වලියුන් හමීම්. එසේ ඔබ යහපත සිදු කරා නම් ඔබට සතුරුව සිටින පුද්ගලයා ඔබගේ ලෙංගතු මිත්‍රයෙක් බවට පරිවර්තනය වෙයි කියලා අල්ලාහ් තාලා පවසන වැකිය සූරතු ෆුස්සිල 34 වන පරිච්ඡේදයේ සඳහන් වෙtildeනවා. ඔබ ඔබගේ සතුරාටත් හොඳ කරන්න, සතුරාටත් යහපත සිද්ධ කරන්න. අසල් බැසියා ඔබට කරදරයක් කරයි කරා කියලා හිතුවනම් ඔබ ඊට පස්සේ කරදරයක් කරන්නට යන්න එපා. ඔබෙන් අසල් බැසියාට කරදරයක් නොවිය යුතුයි. ඔබෙන් අසල් බැසියා ආරක්ෂාව ලැබිය යුතුයි. ඔබ අසල් බැසියාට කරදර කරා නම් ඒ අසල් බැසියා ඔබට කරදර කරන්නට පටන් ගන්න. ඒ අසල් බැසියා ඔබට කරදර කරොත් ඔබ අසල් බැසියා මට කරදර කරනවායි කියලා පෙරලලා කරදර කරන්නට යන්නට එපා. අසල් බැසියෙක් මට කරදරකාරී අසල් බැසියෙක් වුණා නම් ඒ අසල් බැසියා සම්බන්ධයෙන් මම කොහොමද කටයුතු කරන්න ඕන? ඔබ යහපත කරන්න. ඔබේ සතුරෙක්ට පවා යහපත සිද්ධ කරන්න. ඒ සතුරාගේ මානසිකත්වය වෙනස් වෙයි. කවර ලෙසින් වෙනස් වෙයිද? අල්ලාහ් තාලා පවසනවා ඔබට වලියුන් හමීම්, ඔබට බාරකාරයෙක් වශයෙන් ඔබව ආරක්ෂා කරන ලබෙලි මිත්‍රයෙක් වශයෙන් උපත් වෙයි. හොඳ දේවල් සිද්ධ කරන අපේ සිත තුළ තිබෙන විරසකේ නැති වෙලා අපි සියලු දෙනාම සිතින් එකතු වෙනවා. අපි සියලු දෙනාම සමගි වෙනවා. යහ සමගිය කියලා අපි වචන පිට කර කර ඉන්නේ නැතුව මේ ක්‍රියාවෙන් අපි වෙන්නන්නට ඕන. ක්‍රියා පිළිවෙත ජාති ආගම් ભેදයෙන් තොරව අපගේ ක්‍රියාවන් යහපත් ලෙස සුභවාදී ලෙස පිහිටුණා නම් සියලු සිත් සතන් ජයග්‍රහණය කරගෙන අපේ ගමන අපට යන්නට පුළුවන්. මෙලොව තාවකාලික ජීවිතයේ සාර්ථකව ජයග්‍රහණය කිරීමට තිබෙනා වූ මඟක් ඉස්ලාම් දහම අපට මෙලෙස උගන්වා දී තිබෙනවා. නබි නායක සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් වෙත නබි මිත්‍ර වේ පැමිණ අසනවා. නබි නායක තුමනි, යා රසූලල්ලා, ඉන්න ෆුලානත යුසුකරු මින් කසරති සලාතිහා, මාගේ නිවස අසල කාන්තාවක් සිටිනවා, පාසිකාවක් සිටිනවා. ඇය ඇගේ පංචකාල සලාතේ යාඥාව පරිපූර්ණව ඉටු කරන කෙනෙක්. වසියාමිහ ඇගේ උපවාසයත් ඇය පරිපූර්ණව ඉටු කරනවා. වසදකතිහ ඇගේ දන් පින්කමුත් ඇය පරිපූර්ණව සිටු කරනවා. ගෛර අන්නහා තූදි ජීරාන. නමුත් ඇය එකම එක් වරදක් කරනවා. තම අසල් වැසියාට ඇය කරදර කරනවා. අසල් වැසියාට නිවි සැනසිල්ලේ ජීවත් වන්නට දෙන්නේ නැහැ. ආධ්‍යාත්මිකව ඇය පරිපූර්ණයි. ඇය යාඥා කරනවා, උපවාසය රකින්නවා, දන් පින්කම් කරනවා. ආධ්‍යාත්මින ඇය පරිපූර්ණයි. නමුත් අසල් බැසියාට කරදර කරනවා. ඇගේ தත්ත්වය කුමක්ද කියලා නබි නායක සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන්ගේ එක් මිනිසෙක් පැමිණ අසනකොට නබි නායක සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් පවසනවා හිය ෆින්නාර්. ඇය අපාගත වෙනවා කියලා නබි නායක සල්ලල්ලාහු තුමාණන් පවසනවා. හදීසිය අහමද් නමැති හදීස් ග්‍රන්ථයේ 9298 යන හදීස් සංඛ්‍යාවටේ වාර්තා වී තිබෙනවා. ආධ්‍යාත්මෙන් පරිපූර්ණ වුණයි කියන්නේ ඔබ වත්පිළිවෙත් කරන එක නෙමෙයි. වත්පිළිවෙත් කෙරුවා නම් ඔබ ආධ්‍යාත්මෙන් පරිපූර්ණයි කියලා ලෝකවාසී ජනතාව හිතන්නට පුළුවන්, අනිකුත් අය හිතන්නට පුළුවන්. නමුත් ਸਰව බලධාරී දෙවියන් හමුවේ ඔබ ආධ්‍යාත්මෙන් පරිපූර්ණත්වයට පත්වන්නට නම් යාඥා කටයුතු වත්පිළිවෙත් පවත්වනවා සේම ඔබ මිනිසයන්ට ඉටු කරන යුතුකම් වල කිසිදු අඩුවක් සිදු නොකර සිටිය යුතුයි. ඒ නිසා තමයි ඉස්ලාම් දහමේ ශහීද් කියන දිවි පරිත්‍යාග කරන, ජීවිත පරිත්‍යාග කරන ඒ උතුම් පින්කම පවා මුස්ලිම් රටක් වෙනුවෙන් මුස්ලිම් නීත්‍යානුකූලව හමුදාවක ඉස්ලාමීය රටක් තුළ, ඒ ඉස්ලාමීය රට වෙනුවෙන් ඉස්ලාමීය දහම ආරක්ෂා කිරීම වෙනුවෙන් ඒ රට තුළ සටන් කරලා දිවි පුදන ශහීද් වරුන්ට පවා නබි නායක සල්ලල්ලාහු අලයිහි වසල්ලම් පවසනවා යුග්ෆරු ශහීද කුල්ලදන් බිනිල්ලදේ. ශහීද් වරයෙකුගේ සියලු පාපයන් සමා කරනු ලැබේ. ඉල්ලදේ නයතුරුස් හැර කියලා නබි නායක සල්ලල්ලාහු අලයිහි වසල්ලම් පවසනවා. දිවි පුදපු ජීවිත පරිත්‍යාග කරන එක අල්ලාහ්ගේ මාර්ගයේ උසස් පින්කමක් වශයෙන්, උසස් කටයුත්තක් වශයෙන් ඉස්ලාම් දකිනවා. ඉස්ලාමීය රාජ්‍යයක් තුළ, ඉස්ලාමීය රටක් තුළ ඒ රට දේශයේ ධර්ම වෙනුවෙන්, ජාතිය වෙනුවෙන් කරන පරිත්‍යාගය. නමුත් එම පුද්ගලයාගේ පවා ණය තිබෙනවා නම් ඒ ණය අල්ලාහ් ක්ෂමා කරන්නේ නැහැ. හේතුව මානව හිමිකම් වල අඩුපාඩුවක් තිබෙනවා නම් මේ මිනිස්යා තමයි ඒ ක්ෂමා කළ යුත්තේ. එම නිසා තමයි නබි නායක සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් අසල් වැසියා
අසල්වැසි කාන්තාව කතරම් දුරට ආධ්‍යාත්මිකව වත් පිළිවෙත් ඉටු කරන පවත්වන කාන්තාවක් වුණත් ඇය අසල්වැසියා සම්බන්ධයෙන් අඩුකමක් අඩුලුහුඩුකමක් කරනවා නම් ඇයට දුර්වලතාවයක් තිබෙනවා නම් ඇයට ස්වර්ගස්ත වන්නට බෑ ඇය අපාගත වෙනවායි කියලා නබිනායක සල්ලාසුන් පවසා තිබීම අපි දකිනකොට අපි මමිතයටපත් වෙනවා. එතරම් දුරට ඉස්ලාම් මානව හිතවාදීව ආගමික කරුණු පැහැදිලි කර තිබෙනවා. මෙතරම් දුරට ඉස්ලාම් දහම මනුෂ්‍ය හැඟීම් වලට මුල් තැන දීලා මනුෂ්‍යයන්ගේ දිවි පැවැත්ම සාර්ථකව පවත්වා ගැනීමට මඟ පෙන්වීම් ලබා දී තිබෙනවාද කියලා හිතලා මමිතයටපත් වෙනවා. ඒ වගේම නබිනායක සල්ලාසුන් තුමාණන් විවිධ කරුණු පැහැදිලි කරන තවත් පැතිකඩක් අසල්වැසියා සම්බන්ධයෙන් පැහැදිලි කරනවා. අසල්වැසියෝ කියන්නේ අපි නිතර දෙවිලේ ඇසුරු කරන අය, හොඳින් දැන හැඳිනගෙන සිටන අය. අපි ඔවුන් සමග ඔවුන්ගේ සියලු ඔවුන්ගේ ධනාත්මක පැත්ත, ඍණාත්මක පැත්තත් අපි බොහෝ දුරට අවබෝධ කරගෙන තිබෙනවා. එවැනි සියලු කාරණාවන් අපි අවබෝධයෙන් සිටින නිසා අපි අසල්වැසියා සම්බන්ධයෙන් බොහෝ ප්‍රවේශංකාරීව කටයුතු කරන්නට ඕන. සොරකම් කිරීම ඉස්ලාම් ධර්මයේ පාපයක්. නමුත් අසල්වැසියාගේ නිවසෙන් අපි සොරකම් කරා නම් ඒ සාමාන්‍ය පාපයක් නෙවෙයි. ඉස්ලාම් ධර්මයේ දරුණු ලෙස අපට අවවාද කරනවා. නබිනායක සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් පවසනවා අහ්මද් නැමැති හදීස් ග්‍රන්ථයේ 22834 වන හදීස් සංඛ්‍යාවතේ වාර්තා වී තිබෙනවා. ලායි යසරික රජුලු මින් අසුරති අබියාතින් අයිසරු අලෛහි මින් අයි යසරික මින් ජාරිහි. එක් පුද්ගලෙක් තම අසල්වැසියාගේ නිවසෙන් යම් කිසි දේපලක් සොරකම් කිරීම සෙසු නිවෙස් 10ක දේපල සොරකම් කිරීමකට සමානයි කියලා නබිනායක සල්ලාසුතු මහන් පවසනවා. ඉස්ලාම් වල මෙවැනි අපරාධ වලට දරුණු ගණයේ නීති තිබෙනවා, දඬුවම් තිබෙනවා. ඉස්ලාමීය රටක් තුල අපරාධ නීතිය ක්‍රියාත්මක වනවා නම් සොරකමට අත කැපීම ඉස්ලාමීය රාජ්‍යයක් විසින් සිදු කළ යුතුයි. ඉස්ලාමීය රටක් තුල සිදු විය යුතුයි. එසේ දරුණු ගණයේ පාපයක් සොරකම වශයෙන් සලකනවා. එම සොරකමයි අසල්වැසියාගේ දේපලිනුක සොරකම් කරා නම් ඔබ සෙසු නිවෙස් 10කින් සොරකම් කළාට සමානයි කියලා නබිනායක සල්ලල්ලාහු අලයිහි වසල්ලම් ඒ වඩා දරුණු ගණයේ පාපයක් වශයෙන් සොරකමිනුත් දරුණු සොරකමක් වශයෙන් සලකනවා. ඒ වගේම නබිනායක සල්ලල්ලාහු අලයිහි වසල්ලම් පවසනවා ලායි යස්නි රජුලු බි අශරති නිස්වතින් අයිසරු අලෛහි මින් අයි යස්නි බි ඉම්රාතින් ජාරිහි. යම් පුද්ගලෙක් අසල්වැසි නිවසේ සිටින කාන්තාවක් සමග දුරාචාරයේ අනාචාරයේ යෙදීම සෙසු කාන්තාවන් 10 දෙනෙකු සමග අනාචාරයේ යෙදුණු පවකට සමානයි කියලා නබිනායක සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් පවසනවා. එතරම් දුරට අසල්වැසියා අපේ ආරක්ෂාව වෙනවද කියලා බලන්න. අසල්වැසියාට මෙතරම් දුරට අපට වැටක් බැඳලා අපව ආරක්ෂා කරන්නේ අසල්වැසියා කියවම අපි සාමාන්‍යයෙන් අපි පුරුදු වෙනවා ඒ ජනතාව සමග. අසල්වැසියල් සමග අපි සරලව ගමන් පවත්වනවා, ඔවුන්ගේ නිවෙස් වලට යනවා එනවා. සොරකම් කිරීමට හා අනාචරයේ යෙදීමට අපට අවස්ථාවන් වැඩියෙන් ලැබේ. විශ්වාසයක් තබනවා. ඒ විශ්වාසය ආරක්ෂා කළ යුතුයි. අපව ළඟින් නැසුරු කරන නිසා අපට මුන් ද්‍රෝහිකමක් නොකරයි කියලා ඔවුන් අපව විශ්වාස කරනවා නම් ඒ විශ්වාසය අපි පළුදු නොකර ආරක්ෂා කළ යුතුයි. ඒට අපි ද්‍රෝහිකම් කරනවායි කියන්නේ සෙසු වර්ගවල වලට වඩා 10 ගුණයකින් අපට දඬුවම් විඳින්නට සිද්ධ වෙයි. සොරකමට අල්ලාහ් මුවේ දඬුවමක් තිබෙනවනේ අසල්වැසියාගේ නිවසෙන් සොරකම් කරොත් 10 ගුණයකින් දඬුවම්. අනාචාරයට අල්ලාහ් මුවේ දඬුවමක් තියෙනවනම් ඒ අනාචාරය අසල්වැසියා සම්බන්ධයෙන් අපි සිද්ධ කරා නම් අපට 10 ගුණයකින් මේ දඬුවම විඳින්නට සිද්ධ වෙයි. අනිත් පැත්තට හිතලා බලන්න. මම අසල්වැසියා සමග දුරාචාරයේ හෝ සොරකමේ යෙදුනා. ඒ අසල්වැසියා මා නිවසේ නැති අවස්ථාවක මාගේ නිවසෙන් සොරකම් කරා නම් මාගේ නිවසේ කාන්තාවක් සමග අනාචාරයේ යෙදුනා නම් ඒ මට බලපාන්නේ කොමන ආකාරයෙන්ද? ඒ හා සමානව අසල්වැසියාගෙන හිතන්න කියලා ඉස්ලාම් දහම පවසනවා. ඊටත් වඩා මොනවද වුනේ මඟ පෙන්වීම? ඊටත් වඩා මොනවද වුන සාක්ෂි සාධක? ඉස්ලාම් තුල මානව දයාව පිරි ඉතිරි තිබෙනවායි කියන කාරණාව ඔප්පු කරන්නට අසල්වැසියා සම්බන්ධයෙන් නිතරම දුරට ඉස්ලාම් අවධාරණය කර තිබෙනවා. මනුෂ්‍ය මානව හිමිකම් ඉටු කිරීම ඉස්ලාම් අපට තරයේ අවවාද කර ඒ ආරක්ෂා කරන මෙන් අපට පවසා සිටිනවා. එවැනි කරුණු අපට මඟ පෙන්වීම තුළින් ඉස්ලාම් දාම විශ්ව දහමක් වශයෙන් ප්‍රායෝගිකව ජීවත් විය හැකි, ප්‍රායෝගිකව ඉටු කළ හැකි සියලු මිනිසුන් ජීවත් වීමට, ජීවත් කරවීමට, ප්‍රසස්ත ලෙස ජීවත් වීමට අවශ්‍ය මඟ පෙන්වීම ඉස්ලාම් ලබා දී තිබෙනවා. එම මඟ පෙන්වීම ඉස්ලාම් දහම, ඉස්ලාම් දාමයේ සුවිශේෂතාවයන් වශයෙන් අපි සලකනවා. ඒවා පිළිසි පරිදි අපගේ ජීවිතේ පවත්වාගෙන අසල්වැසි ජනතාවට ප්‍රේම කරගෙන
ඔවුන්ව ආරක්ෂා කරගෙන හැකිතාක් දුරට ඔවුන්ට අප විසින් යහපතක් සිදු කරගෙන අප ඔවුන්ට කරදරකාරී නොවි ඔවුන්ගේ විශ්වාසය පළුදුණු කර ඔවුන් සමග සුහදව අපි ඇසුරු කරමු. එවන් මගක් තමයි ඉස්ලාම් ධර්ම ස්වර්ගස්ත වීමට අදාළ වඩාත් සුදුසුම මඟ වශයෙන් අපට පවසන්නේ. එසේ නොවි මා ආධ්‍යාත්මිකව කෙතරම් පරිපූර්ණ භාවයට පත් වුණොත් මම අසල් වැසියා සමග යහපත් ලෙසින් කටයුතු කළේ නැත්නම් මම සැබෑ ලෙස ආධ්‍යාත්මෙන් පරිපූර්ණයට පත් වුණ කෙනෙක් නොවේ. එම නිසා ඉස්ලාම් මානව හිතවාදීව මනුෂ්‍ය හැඟීම් ගැන හිතලා මඟ පෙන්වා දී තිබෙන මඟ පෙන්වීම මාගේ ජීවිතයේ මා නිසි පරිදි ක්‍රියාත්මක කළ යුතුයි. එසේ ක්‍රියාත්මක කිරීම තුළින් මෙලොව ජීවිතයේ මා ජයග්‍රහණය කරලා මරණින් මතු ජීවිතයේ මම ස්වර්ගස්ත වීමට අමරණීය සදාකාලීන ජීවනය ලබා ගැනීමට මා උත්සාහ කළ යුතුයි. ඒ සඳහා සර්ව බලධාරී දෙවියන් මට මහ උපකාර කරත්වාරේ පතමි. මා නිහඬවනවා. ඔබ සැමට ස්තුතියි. وآخر دعوانا الحمد لله رب العالمين.